රෝගිමත් ජීවිතයක් වෙනුවෙන් අපි හැමෝගෙම වගකීම් සහගත ජීවන රටාව වඩාත් වැදගත් වෙනවා කියන කාරණාව අද උදයිරේ ආරම්භයේදීම මම ඔබට මතක් කළා. ඉතින් ලෙඩ රෝග පිළිබඳව කතා බහ කරනකොට අපි බෝ වන රෝග පිළිබඳව කතා කරනවා, බෝ නොවන රෝග පිළිබඳව කතා කරනවා. ඉතින් බෝ වන රෝග පිළිබඳවත් අපි විවිධ කාණ්ඩයන් ඔස්සේ අවධානය යොමු කරනවා. අද දෙසැම්බර් මාසේ පළවෙනිදා ඒ නිසාම අපි හිතුවා මේ ගැන කතා කරන්න. බෝවන ලිංගාශ්‍රිත රෝගයක් විදිහට හඳුනගන්න AIDS රෝගය පිළිබඳවයි අපි අද කතා කරන්නේ. මොකද දෙසැම්බර් පළවෙනිදා අද ජාත්‍යන්තර AIDS දිනය නිසාම මම දන්නවා සහ මම පිළිගන්නවා එක දවසකට විතරක් අපි මේ පිළිබඳව කතා බහ කිරීමෙන් පළක් වන්නේ නැහැ. මොකද දැනුවත් භාවය තුළින් වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් තමයි HIV ආසාදනය එහෙමත් නැත්නම් AIDS රෝගය. ඉතින් අපි හිතුවා අද ලෝක AIDS දිනය නිසාම උදායිර තුලින් මේ ගැන කතා බහ කළොත් හොඳයි කියලා. ඒ නිසාම අපි අද දවසේදී ආරාධනා කළා ජාතික ලිංගාශ්‍රිත රෝග AIDS මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශ්‍රියාකාන්ති බෙනරගම වෛද්‍යතුමියට. වෛද්‍යතුමියනි ආයුබෝවන්, සුබෝදෑසන. සුබෝදෑසනක් කෞෂි. අද ජාත්‍යන්තර AIDS දිනය. ඉතින් AIDS ගැන කතා කරන්න ඕනි සහ HIV ආසාදනය පිළිබඳවත් අපි කතා කරන්න ඕනි. මොකද මම අර මුලින් කිව්වා වගේම නිවැරදි දැනුවත් භාවය තුළින් වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් තමයි ලිංගාශ්‍රිත රෝගයක් විදිහට හඳුනගන්නේ AIDS රෝගය. ඊට කලින් අපි පොඩ්ඩක් AIDS දිනය පිළිබඳව කතා කළොත් හොඳයි. මොකද යම්කිසි තේමාවක් යටතේ තමයි ලෝකය සහ ලංකාව අද AIDS දිනය මතක් කරන්නේ. ගැන කතා කරලා අපි ඔව් කෞෂි මම ගොඩක්ම සතුටුයි මට මේ අවස්ථාවට එන්න කියපු එක ගැන. අතරම ලෝක AIDS දිනය කියලා අපි සමරනවා එක්සත් ජාතීන් තමයි මේක 1988 දී මුලින්ම ලෝක AIDS දිනය කියලා එකක් ප්‍රකාශයට පත් කළා. දිගටම දැන් මේ 32 වෙනි වතාවට තමයි මේ අවුරුද්ද 2020 අපි සමරන්නේ. අවසනාවට අපිට ලොකු උත්සව තියලා වෝක්ස් තියලා ඒ වගේ දේවල් කරන්න අපහසු වුණත් මම හිතනවා අපිට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මාධ්‍ය හරහා අපිට පුළුවන් ජනතාව දැනුවත් කරන්න. ඒක ලොකු අවස්ථාවක් අපිට. එතකොට මේ සජාතින් විසින් UNAIDS කියන ආයතනය තමයි මේ AIDS ගැන වැඩ කරන්නේ ලෝකේ. ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා Global Solidarity Shared Responsibility කියන්නේ ගෝලීය සහයෝගීතාවය තුළින් සාමූහික වගකීම තුළින් මේ AIDS තත්ත්වය අඩු කරගන්න එක ගැන. ඒක තමයි ලෝකයේ ප්‍රකාශයට පත් කළ තියෙන තේමාව. ඊට සමගාමීව අපේ ජාතික ලිංගාශ්‍රිත රෝග AIDS වර්ධන ව්‍යාපාරය අපිට පේනවා අපේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදනය යම් වැඩිවීමක් තියෙන බව. ඒක නිසා අපි හිතුවා අපේ රටේ තේමාව විදිහට තාරුණ්‍ය වගකීම ඉටු කරමු AIDS වළකමු කියන තේමාව ගන්න. ඉතින් ඒ අනුව තමයි අපි ඔක්කොම වැඩසටහන් අපි කරන දේවල් පෙළගස්වල තියෙන්නේ මුළු ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකම වගේ අපේ ප්‍රජා අපේ අතරම ලිංගාශ්‍රිත රෝග ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා අපේ ලංකාවේ. සෑම ලොකු ස්පිරිතාලයක්ම තියෙනවා සායනයක් ලිංගාශ්‍රිත රෝග AIDS ඒ අපේ ව්‍යාපාරයේ සායන තියෙනවා විශාල රෝහල් හැම එකේම විශේෂඥ වෛද්‍යවරු සේවය කරනවා. ඉතින් ඔවුන් ඇතුළුව ඒ කාර්ය මණ්ඩලයවල් මේ ලෝක AIDS දිනේ සමරන්න හැම තැනම හැම දිස්ත්‍රික්කේම වගේ දැන් වැඩසටහන් සූදානම් කරලා තියෙනවා. අද ඔවුන් ඒව ක්‍රියාත්මක කරනවා ඇති. ඒ වගින් අපිට පුළුවන් වෙයි අපි කියනවා අපේ තරුණ ප්‍රජාව සහ වැඩිහිටි ප්‍රජාව සියලු දෙනාම මේක ගැන 80%ක්වත් දැනගතෝ තමයි අපිට පුළුවන් වෙන්නේ යම් චර්යාවේ වෙනසක් කරගන්න. ඉතින් 80%ට වඩා අඩුවෙන් ප්‍රතිශතයකට ගියාට එච්චර ලොකු ඵලදායිතාවක් නැහැ කියන එක තමයි අපි දන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා දිස්ත්‍රික් මට්ටමේ හැමෝම එකතු වෙලා අපි මධ්‍යම සායනයේ විදිහට අපේ ආයතනෙත් වැඩසටහන් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි මේ මගින් පුළුවන් වෙයි කියලා හිතනවා අපිට ඒ අවශ්‍ය කණ්ඩායම් වලට දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි වෛද්‍යතුමනි, දැන් අපි ලිංගාශ්‍රිත රෝග පිළිබඳව කතා කරනකොට අපිට විවිධ රෝග අපි හඳුනා ගන්නවා. හැබැයි ලිංගාශ්‍රිත රෝගවලින් AIDS පිළිබඳව HIV ආසාදනය පිළිබඳව අපි ප්‍රබල විදිහට කතා කරනවා. කෙනෙක්ට කියන්න පුළුවන් AIDS තමයි මිනිස් ප්‍රජාවට දැඩි බලපෑමක් කළ කරපු රෝගය කියන කාරණාව. නමුත් මා දන්නේ නැහැ මේ COVID-19 වසංගතයත් එක්ක ඒ තත්ත්වය වෙනස් වුණාද කියන කාරණාව. මම කැමති ඔබතුමීගෙන් දැනගන්න ලිංගාශ්‍රිත රෝග අතරින් ඇයි මේ තරම් HIV ආසාදනය AIDS වැදගත් වෙන්නේ? कौशी एकन मम कियनवनं कोविड वसंगते गन तोब संधान करा धर्म कोविड हदन्नित कोरोना कियन वायरस किंग HIV हदन्नित HIV AIDS तत् अति वेन्नित HIV वायरस इन ඉතින් බලනකොට අපිට පේනවා මේ තරම් කොරෝනා වෛරස් කොවිඩ් එකෙන් තරම් ලොකු හානියක් මේකෙන් HIV වෛරසෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. ඒක ටිකක් අහිංසකයි කියලා අපිට හිතෙනවා. ඉතින් අපි බැලුවොත් ආසාදනය කෙනෙකුට ඇති වුණොත් ඔවුන්ට ජීවිත කාලෙම ඖෂධ ලබා ගන්න වෙනවා, පාලනය කරලා තියන්න. ඒක 100%ක්ම සුව කරන්න බෑ. අපේ ලිංගාශ්‍රිත රෝග ගත්තොත් उपदांशे गोनोरियाव गोनोरियावट अपनी सुदुबिंदुम के सिंगलें उपदांशे सुदुबिंदुम सह क्लैमिडिया के आसादन एव एवत् लिंगाश्रित रोग तमयि एव पुलुवन संपूर्णेन एव बैक्टीरिया बैक्टीरिया निसा ऐतिवन तत्व एवट औषधवलिं पुलुवन सुव करान අනිකුත් ඒවා යතෝතින් ලිංගාසිත රෝග HIV ඒ වගේම ලිංගික ඉන්නන් කියලා අපි ඒවත් බහුලයි අතරම අපේ සායන වලට පැමිණෙන අයට ඒ තත්ත්ව තියෙනවා. ඒ වගේම හර්පීස් ආසාදනය සහ හෙපටයිටිස් B ඒ ආසාදනත් ලිංගාසිත විදිහට තමයි පැතිරෙන්නේ. ඉතින් ඒවත් ගතෝතින් ඒවට සුව කරන්න බෑ. ඒවා නැවත නැවත ඇති වෙනවා. ඉතින් ඒවා මැඩ පවත්තිලා තියන්න තමයි පුළුවන්. හෙපටයිටිස් B ගැන ගත්තොත් ඒකට එන්නතක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ එන්නතර ගත්තොත් ඒකට ඒකින් වැළකීලා ඉන්න පුළුවන්. අනිකුත් ඒවා ගත්තොත් හර්පීස් සහ ලිංගික ඉන්නන් සහ HIV ඒවාට පාලනයක් කරන්න විතරයි පුළුවන්. ඒවා නිට්ටාවටම සුව කරන්න විදිහක් දැනට නැහැ. හොඳයි. ඒ වගේම තමයි වෛද්‍යතුමනි අපි කතා කරමු දැන් HIV ආසාදනය මේ AIDS තත්ත්වයේ මොන වගේ ව්‍යාප්තියක්ද? ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ තියෙන සහ ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට තියෙන්නේ මේ AIDS රෝගයේ ව්‍යාප්තිය? ඔව් කෞෂි අපි ගත්තොත් ලෝකේ පුරා HIV ආසාදනය 1981 ක අතර මුලින්ම දැනගත්තේ අපි ඇමරිකාවේ සෑන් ෆ්‍රාන්සිස්කෝ කියන නගරේ සමලිංගික පිරිමින් අතර යම් පිළිකා තත්ත්වයක් තිබුණා. ඒ අනුව තමයි හොයාගත්තේ. ඒක අමුතු අසාමාන්‍ය තත්ත්වයක්. ඒක ගැන සොයලා බලද්දී තමයි HIV වෛරසය HIV ආසාදනය මුලින්ම මේ අවස්ථාවේ හොයාගත්තේ. ඉන් අනතුරුව ලෝකේ පුරා මේක වසංගතයක් විදියට පැතිරිලා මිලියන 38ක් 38කට මේ ආසාදනය ඇති වෙලා තියෙන බව පේනවා. 2019 අවසානයේ වෙනකොට මිලියන 38ක් පුද්ගලයන් HIV ආසාදනයෙන් පෙළෙනවා. එයින් වැඩි දෙනෙක් අතරම ඒක මට සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් මිලියන 36ක් පිරිමි සහ වැඩිහිටි පිරිමි සහ මිලියන 19ක් වැඩිහිටි ගැහැණු අය. ඒ වගේම මේන් වැඩි දෙනෙක් අතරම ඉන්නේ අප්‍රිකානු රටවල. අප්‍රිකානු රටවල අපි දන්නවා ඔවුන්ට එක ලිංගික සහකාරුවෙකුට වඩා ඉන්නවා. ඒ වගේ মালටිපල් সেක්ෂුවල් පාර්ට්නර්ස් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. කොන්ඩම් පාවිච්චි අපි කියන්නේ හැම වෙලාවම ආරක්ෂිත ලිංගික ක්‍රියාවලියක් තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔවුන් කොන්ඩම් පාවිච්චි කරන්නේ නැතුව ලිංගික කටයුතු වල යෙදিলা ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් අප්‍රිකාව තමයි ඒයින් මිලියන 25.7ක්ම ඉන්නේ අප්‍රිකානු රටවල. හොඳයි. ඒතකොට ලංකාවේ තත්ත්වය කොහොමද? ලංකාවේ තත්ත්වය ගත්තොත් මම කියන්න කැමතියි දැන් 4000කට පමණ 4000ක් පමණ දෙනෙක් අපිට HIV ආසාදිතයන් ඉන්නවා. දැනට හඳුනගෙන තියෙනවා. ඔව් දැනට හඳුනගෙන තියෙනවා. සාමාන්‍ය වසරකට ගිය අවුරුද්දේ 2019 400 50ක සංඛ්‍යාවක් හිටියා. ඒ කියන්නේ ડોක්ටර් ඒක වැඩිවීමක්ද එහෙම නැත්නම් අඩුවීමක්ද? මම ඒක කැමති මේ දත්ත එක කියලා දෙන්න වැඩිවීමක්. මොකද වාර්ෂිකව අපි 1987 තමයි පළවෙනියටම ලංකාවේ HIV ආසාදිතෙක් හොයාගත්තේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් 100ට වඩා අඩු සංඛ්‍යාවක් තමයි වාර්ෂිකව ඒ අවස්ථාවල වාර්තා වුණේ. ඉන් අනතුරුව 2004 අපිට පුළුවන් වුණා ප්‍රතිවෛරස ඖෂධ අපිට මේ රෝගීන්ට අපි ලබා දෙන ප්‍රතිවෛරස ඖෂධ ART කියලා කියන්නේ ඇන්ටි රෙට්‍රෝවයිරල් ට්‍රීට්මන්ට්. ඒ බෙහෙත් අපිට හම්බුනේ 2004 දී. ඒක ටිකක් අමාරු වුණා. ඒතර මොකද ඒ බෙහෙත් මිලාදිකයි. ජීවිත කාලෙම බෙහෙත් දෙන්නත් ඕනේ. එකපාරක් දෙන බෙහෙතක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා ඒක ටිකක් අමාරුවෙන් තමයි අපේ ලංකාවේ මේක ලබා දෙන්න පුළුවන් උනේ. ඕම හරියින් පස්සේ 2004න් පස්සේ අපිට පේනවා වැඩි සංඛ්‍යාවල් වාර්තා වෙලා 2019 මේ ප්‍රස්ථාරේ පේනවා වාර්තා වෙච්ච සංඛ්‍යාවන් 2019 450ක් වාර්තා වෙලා තිබුණා. ඒ වයස් කාණ්ඩයන් වයස් කාණ්ඩේ ගත්තොත් ලිංගිකව අපි කියනවා sexually active ලිංගිකව ක්‍රියාකාරී අය අතර තමයි සක්‍රිය අය අතර තමයි මේ ආසාදනය පැතිරෙන්නේ. ඒ වගේම මවගෙන් දරුවට දැන් මේ ප්‍රස්ථාරෙත් ඔයගලන්ට පේන්න තියෙනවා වයස 15ට අඩු කණ්ඩායමක් ඉන්නවා. ඒක කොහොමද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. වයස අවුරුදු 15ට අඩු අය අපි ගත්තොත් ඒගොල්ලන් ඒක හැදලා දෙන ලිංගිකව නෙමෙයි උන්ගේ අම්මා HIV ආසාදනය තිබිලා ඒ මවගෙන් ගර්භාෂය තුලදී දරුවට වෛරසෙ ගිහිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයත් ඇත්තටම ඒකත් මම කියන්න ඕනේ HIV ආසාදනය වෙන ක්‍රම තුනයි තියෙන්නේ ප්‍රධාන වශයෙන් ලිංගිකව. ඒ පින්තූර මම මේ පෙන්නනවා මෙතනදී. ලිංගිකව තමයි ගොඩක්ම 95% විතරම ලිංගික විදිහට ලිංගික අසුරක් නිසා තමයි HIV කෙනෙක්ගේ තව කෙනෙකුට ඇතුළු වෙන්නේ. අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් කියලා අපි කියනවා. ඒ කියන්නේ කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඇතිවෙන ලිංගික සම්බන්ධකම්. ඒ අවස්ථාවේ කෙනෙකු ආසාදිත පුද්ගලයෙක්ගෙන් තව කෙනෙකුට HIV ආසාදනය ඇති වෙන්න පුළුවන්. මොකද කෙනෙක්ට කියන්න බෑ මූණ දිහා බලලවත් බාහිරව බලලවත් HIV තියෙනවද නැද්ද කියලා. අනිවාර්යෙන් රුධිර පරීක්ෂණයක් කරොත් විතරයි අපිට කියන්න පුළුවන් HIV තියෙනවද නැද්ද කියලා. මේ PCR ටෙස්ට් කරනවා වගේ තමයි. ඉතින් ඊට පස්සේ බෝවන අනික්‍රම ලිංගිකව ඊට පස්සේ මවගෙන් දරුවට අර කිව්වා වගේ ආසාදිත මවගෙන් ඒ දරුවට යන්න පුළුවන්. ඒ වගේම රුධිරය දැන් රුධිර පාර වෙනවා. ඔව් අපි ආසාදිත කෙනෙක් රුධිරය දන්දීල ඒලේ තව කාට හරි දුන්නොත් එහෙම නැත්නම් දිකටු සිරින්ජස් ඒ වගේ දේවල් හවුලේ පාවිච්චි කරනවා මද්ද්‍රව්‍ය භාවිතා කරන අය. ඉතින් ඒ වගේ අවස්ථාවල මේ ඉදිකටු ඇතුළේ තියෙන පුළුවන් 60 නොපින්නත් යම් රුධිර ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒකේ HIV වෛරස් එක තියෙන්න පුළුවන්. ඉතින් ඒ ආශ්‍රේණුත් බෝ වෙන්න පුළුවන්. මං කියන්න ඕනේ මවගෙන් දරුවට HIV ආසාදනය වීම සම්බන්ධයෙන් අපි ගොඩාක් වැඩ කරා. අපේ ආයතනය ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ගොඩක් මහන්සි වුණා ඒක නවත්තන්න. දැන් අපේ රට මවගෙන් දරුවාට HIV ආසාදනය යන්නේ නැති රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරා. ඒ සහතිකය අපිට ලැබුණා ගියා මේ අවුරුද්ද ඇතටම. ඒ කියන්නේ සියලුම ගර්භණී මව්වරු HIV වලට පරීක්ෂා කරනවා. උන් මාතෘ සායනවලට යනකොට එතෙන්දී රුධිර සාම්පලයක් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරනවා. ඒක නිසා දැන් මේ තත්ත්වය අපිට කියන්න පුළුවන් 100%ක්ම වගේ නවත්තලා මවගෙන් දරුවාට HIV ආසාදනය වන්නේ නැහැ කියන කාරණාව කියන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට කෙනෙක් සායනවලට යන්නේ නැතුව හිටියොත් සමහර වෙලාවට ඉතාම කලාතුරකින් කොහොමද කියන්නේ ඔය හම්බෙලා තියෙනවා අපිට ඒව වසන් කරගෙන දුප්පත්කම නිසා අර ඒ වගේ තත්ත්වවල් තාම කලාතුරකින් වෙන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා උන් සිංගමනේ යන අය අන්න ඒ වගේ සහ හිරකරුවන් අතර ඉන්න නොයෙකුත් මද්ද්‍රව්‍ය වැරදි වලට සිරගත වෙලා පස්සේ බලනකොට උන් කිසිම සහායයකට සහභාගී වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තත්ත්ව ඉතින් කලාතුරකින් ඒක පොදු දෙයක් නෙමෙයි. මම හිතන්නේ අර අපේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව තවත් කෙනෙක් එක්ක අදහස් හුමාරු කරගන්න කැමති නැහැ. සහ ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. ඉතින් සමහර ලාවට එහෙම රහසිගතව ජීවත් වීමත් මෙවැනි රෝග උත්සන්න වීමට තවත් බලපානවා සහ තවත් කෙනෙකුට මේ රෝගය බෝ වෙන්න ඒකත් ප්‍රධානතම හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තවදුරටත් මේ කාරණා රහසිගතව තියා ගැනීම හෝ සමාජයෙන් පොඩ්ඩක් දුරස් වෙලා සිටීම හෝ මේවා සංගවාගෙන සිටීම මේකට විසඳුමක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ලංකාව පුරා මේ සම්බන්ධයෙන් සායන පැවැත්වෙනවා, පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලිංගාශ්‍රිත රෝගයක් විදිහට HIV ආසාදනය AIDS රෝගය කියලා කියන්නේ මිනිසාට දැඩි බලපෑම් එල්ල කරපු රෝගයක්. ඉතින් ඒ නිසාම තමයි AIDS දිනයක් ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දාම තමයි අපි අද දවසේදී මේක කතා කරන්නේ. දැන් වෛද්‍යතුමනි ගොඩක් දෙනෙකුට පටල ගන්න කාරණාවක් තමයි මේ HIV සහ AIDS කියන්නේ එකක් කියන කාරණාව. ඇත්තටම අපි ඒ පටලවිල්ලත් පොඩ්ඩක් ලියා ගනිමු. මොකක්ද HIV ආසාදනය කියන්නේ? එතනින් එහාට ගිහිල්ලා කොහොමද AIDS කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ කියන එක. ඔව් කවුෂි හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. සාමාන්‍ය ජනතාව ඒකත් තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මොකද අපිට කියපු දෙයක් තමයි ඇත්තටම HIV මේ වගේ රෝග ඇති වෙන්නේ ගොඩක් වෙලාවට අවදානම් කණ්ඩායම් වලට. ඉතින් සමලිංගික පිරිමි අය අපේ ඉන්නවා ලංකාවේ 40000ක් විතර අපි ගණන් බලලා තියෙනවා. ඒ වගේම කාන්තා ලිංගික ශ්‍රමිකයන් ෆීමේල් සෙක්ස් වර්කර්ස් කියලා අපි කියනවා. වුණුත් ඉන්නවා 30000ක් විතර. මම හිතන්නේ ඊට වඩා ඇති. ඒ වුණාට අපේ විද්‍යාත්මක විදියට අපි හොයපු ඒ සමීක්ෂණවලදී හම්බ වෙලා තියෙන මේ වගේ 2018 අපි සමීක්ෂණය කෙරුවේ මැපින් කියලා. එතකොට සහ මද්ද්‍රව්‍ය විඳ ගන්නන් 200ක් විතර. ඒ වගේම බීච් බොයිස් කියලා අපේ රටේ ඉන්නවා ටුවරිස්ට්ලත් එක්ක, ඒ කියන්නේ සංචාරකයන් සමග වුන් ගැවසෙනවා සහ වුන් මේ වගේ ලිංගික සේවාවල් සපයන වගේ කණ්ඩායම් ඉන්නවා. ඉතින් අතටම කිව්ව වගේ උන් සැඟවිලා ඉන්නවා. සමහර ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ල ඒ කණ්ඩායම අපිත් එක්ක වැඩ කරනවා. අපි උන් සමග සහයෝගයෙන් උන්ගේ ඒ බිය නැති කරලා ඔවුන්ට අවශ්‍ය සේවාවල් සපයනවා. ඔවුන් ඉතාමත්ම සුහදව සහ උනන්දුවෙන් අපි සමග වැඩ කරනවා. ඒ හැංගිලා ඉන්න අය හොයාගන්න අපිට උදව් කරනවා. මොකද අපිට රජයේ නිලධාරීන් විදියට අපිට එහෙම ඒ hidden populations කියලා කියන ඒගොල්ලන් හොයාගන්න එක ඉතාමත්ම අමාරුයි. ඒක නිසා අපිට ඒ රාජනවන සංවිධාන තියෙනවා මේ කණ්ඩායම් වල. ඒ ඔවුන් එක්ක අපි වැඩ කරනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි HIV කියලා කියන්නේ අහුව ප්‍රශ්නෙට උත්තරේ විදිහට මට කියන්නේ human immune deficiency virus කියන එක. HIV කියන්නේ අකුරු තුන. එතකොට මානව ප්‍රතිශක්ති මූණතා වෛරසය නිසා හැදෙන තත්ත්වය ආසාදනය. AIDS කියලා කියන්නේ acquired immune deficiency syndrome කියන එක. ඒ කියන්නේ අපි acquire කරගන්න දෙයක්, අපි ශරීරයට ලබා ගන්න දෙයක් අපේ ප්‍රතිශක්තිය ඌනතාවය ඇති කරන තත්ත්වය. ඒ කියන්නේ HIV ආසාදනය ඇති වෙලා අවුරුදු ගණනාවක්, අවුරුදු 10ක් වුණත් වෙන්න පුළුවන්. කිසිම රෝග ලක්ෂණයක් හෝ පිටතින් කිසිම වෙනසක් නැතුව ඌන් සමාජයේ ජීවත් වෙනවා. ඊට පස්සේ ඌන් ගොඩක් වෙලාවට තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ඌන් විවිධ දේවල් වලට රෝහල්ගත වෙලා තියෙනවා. ඒත් HIV පරීක්ෂණයකට භාජනය වෙලා නැති නිසා උන්ව හම්බු වෙලා නැහැ. අන්තිමට අවසාන අවස්ථාවේ සමහර අය ඉතාමත්ම උඩ තත්ත්වයෙන් විවිධ පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ AIDS තත්ත්වයේදී පිළිකා, මොකද ප්‍රතිශක්තිය බිඳ වැටිලා විවිධ සාමාන්‍ය කෙනෙකුට නොහැදෙන විදිහේ විවිධාකාර පිළිකා තත්ත්ව, ඒ වගේම නියුමෝනියා තත්ත්වය, ඒ වගේ අසාමාන්‍ය දේවල් රෝග තත්ත්ව ඇති වෙලා ඔවුන් ICU එකේ ඉන්න, ඔවුන්ට නොයෙකුත් टेस्ट करला තියෙනවා MRI ස්කෑන් ඒ වගේ විශාල සංඛ්‍යාවක් වුන් වාජන වෙලා තියෙනවා මේ පරීක්ෂණ වලට අන්තිම අවස්ථාවේ තමයි ඔවුන්ගේ HIV පරීක්ෂණය සඳහා යොමු කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් ඒ අවස්ථාවේ එක අපි හොයාගත්තත් වෙලාමදි කල්මදි මොකද එච්චරට ප්‍රතිශක්ති පද්ධතිය බින්න වැටිලා උන් දින කිහිපයකින් මිය යනවා. ඒ වගේ තත්ත්ව මම ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට දෙන්න ඕන පණිවිඩේ පුළුවන් තරම් කෙනෙක් ඒ වගේ අවදානම් චර්යාවකට යොමු වුණා නම් මොකද ඒක දන්නේ මේ පුද්ගලයානේ. ඒක නිසා එහෙම මොන හරි මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් කෙනෙක් විසින් තව කෙනෙක් සමග ලිංගික හැසිරීමක් පැවැත්වුවා නම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ නැතුව එහෙම එකක් තිබුණා නම් වුණ වහාම අපේ සායනයකට ඇවිල්ලා HIV පරීක්ෂණය කරගන්න ඕනේ. ඒකට මම කෞෂි අන්තිමට මම කැමති කියන හොට්ලයින් එකක් තියෙනවා අපේ. ඒ වගේම ඕනම පැය 24 මවුන්ට සතිය දිනවල අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම no for sure කියලා. මොකද තාක්ෂණික මෙවලම් එක තමයි ගොඩක් අපේ තරුණ පරම්පරාව කටයුතු ගනුදෙනු කරන්නේ. අපිට අදලා තියෙනවා ඒ no for sure කියන app එක. ඒ app එකෙන් පුළුවන් appointments මේ වෙලාවල් වෙන් කරගෙන ඇවිල්ලා පරීක්ෂණයට භාජන වෙන්න rapid test අර කිව්වා වගේ ක්ෂණිකව අපිට ඉක්මනින් පරීක්ෂා කළා ඔවුන්ගේ HIV තත්ත්වය තියෙනවද නැද්ද කියලා බලලා උන්ට අවශ්‍ය උපදේශනය ලබා දීලා ඒ වගේ අපිට කරන්න පුළුවන්. උන්ට අවශ්‍ය කොන්ඩම් ඒ ලුබ්‍රිකන්ට්ස් දෙනවා අපි. මොකද ලිහිසිකාරකයක් නැතුව සමලිංගික කටයුතු වල යෙදෙන අය කියනවා කොන්ඩම් කැඩුනා කියනවා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඇත්තටම ඉතින් මොකද කොන්ඩම් එක හදලා තියෙන්නේ ගැහැණු පිරිමි වගේ ඒ වගේ සම්බන්ධයකට ඒගොල්ලන් සමලිංගිකය ඒක පාවිච්චි කරනවා වෙනත් බුද්ධ මාර්ග ආශ්‍රිතව ලිංගික අන්න ඒ වගේ දේවල් වලට එතකොට එක කැඩෙන්න පුළුවන්. ඒක නිසා ලුබ්‍රිකන්ට්ස් නුත් බොඩි පැකට්ස් අපි ලබා දෙනවා. ඒ ඔක්කොම අපිට නොමිලේ අවශ්‍ය තරම් අපි ලබා දෙනවා. ඒ වගේම අපේ PA educators කියලා ඒ කණ්ඩායම් වලින් අපි තෝරගත්ත ඔවුන්ගේම පියර්ස්ලා තෝරගෙන ඔවුන් පුහුණු කළා OP educators ඉන්නවා. ඒ අපි අපේ කරන මැදිහත් කිරීම වල එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඒ ඔවුන් හරහා අපිට දෙන්නත් පුළුවන්. ඔවුන් ශේත්‍රයේදී මේ අවදානම් කණ්ඩායම් වල සමාජිකයන් හම්බ වෙලා ඒ අවශ්‍ය දැනුවත් කිරීම ඒ leaflets ඒ වගේ දේවල් ලබා දෙනවා. කොන්ඩම්ස් ලබා දෙනවා ලුබ්‍රිකන්ට්ස් ලබා දෙනවා. වගේ අපි ගොඩක් උත්සාහ කරනවා මේක HIV තත්ත්වය අපිට මොකද අපේ ගෝල් එකක් තියෙනවා අපේ වැඩසටහනේ සහ රජයේ අපි 2025 වෙනකොට අපි AIDS තුරන් කරනවායි කියලා. ඒ කියන්නේ HIV තුරන් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ කාටවත්. මොකද වැක්සින් එන්නතක් නැති නිසා එන්නතක් හොයාගත්තු දවසට තමයි HIV නැති කරන්න පුළුවන් ලෝකේ. නමුත් AIDS කියන්නේ උග්‍ර තත්ත්වයට යන එක කලින් අඳුනගත්තොත් අපිට උන්ට අවශ්‍ය ප්‍රතිකාර කරලා උන් AIDS තත්ත්වයට යන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒක 2025 වෙනකොට මේක AIDS නැති කර AIDS අවම කරගන්න එක තුරන් කරන්න නම් ඉරැඩිකේෂන් නම් බෑ. ඒ උනට යම් අවම මට්ටමකට ගන්න. හොඳයි. HIV කියන්නේ වෛරසය. ඒකට නිසි කලට නිසි ප්‍රතිකාර නොලැබුණොත් AIDS කියන රෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ ගැන තමයි එතුමිය පැහැදිලි කළේ. ඉතින් අපි මේ දුරකථන අංක පිළිබඳව මතක් කරන්නම්. ඊට කලින් මම කැමති වෛද්‍යතුමියගෙන් දැනගන්න දැන් ඔබතුමිය සඳහන් කළා මේ පිළිකා තත්ත්වයන් නියුමෝනියා වගේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. මොකද දේහයේ ප්‍රතිශක්තිකරණය බිඳ වැටීම තුල සුළු හරි රෝගී තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒ තුලින් මේ යන්නට පුළුවන් කියන කාරණාව. දැන් මොන වගේ රෝග ලක්ෂණද එහෙම නිශ්චිත රෝග ලක්ෂණයක් පිළිබඳව කියන්න පුළුවන්ද HIV ආසාදිත එහෙම නැත්නම් AIDS රෝගයේ වැළඳුණු කෙනෙක්ට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන් කියන කාරණාව. ඒක පිරිමි පාර්ශවයටත් කාන්තා පාර්ශවයටත් පොදු රෝග ලක්ෂණ එහෙම නැත්නම් මේක වෙනස් වෙනවද අපි ඒක නැච. ඔව් මේ එක අතරම මගේ මේ පින්තූරවල තිබුණේ මම පෙන්නන හදන පින්තූරවල තිබුණේ ගැහැණු අයට ඒ ලිංගාසිත රෝගවල තමයි රෝග ලක්ෂණවල පොඩි වෙනස්කමක් තිබුණේ ගැහැණු පිරිමි. මේක ගත්තොත් AIDS ගත්තොත් අතරම විශාල වශයෙන් කෙට්ටු වෙන එක. බර අඩු වෙනවා සතියට කිලෝ 5 10 ඒ වගේ ඊටම වේගෙන් අනේ වගේ නිතර නිතර උණ හැදෙන එක. ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අන්න ඒ වගේ තත්ත්ව මේ පින්තූර වලින් මම පෙන්නලා තියෙනවා. ඒ වගේම හැමේ යම් ආසාදන තත්ත්ව රෑෂ් වගේ එන්න පුළුවන්. හොඳට සාමාන්‍යයෙන් හොඳ දේහයක් ඇතුව හිටපු කෙනෙක් කෙට්ටු වෙලා ඔක්කොම ඇටකටු පේන විදියට අන්න ඒ වගේ තත්ත්වයක් මේ පින්තූර වල මම දක්වලා තියෙනවා. ඒ වගේම ඇඟ හැමතැනම කුද්දටියන එක ලිම්ෆ් නෝඩ්ස් महत् विशाल वेला तीन एक सह हर्पीस तत्व दानो हर्पीस लिंग लिंगिक प्रदेश वाले मे शरीरे मे पिंतूर दाखलतीनो ये हर्पीस बिबिली दाने ये तत्वेन पुलवांग पाटियाको आगे प्रदेश अपे डर्मेटोम्स के लापिकेनो ये डर्मेटोमिक स्नायुकिंग सापेन ये प्रदेशेम स्नायु हरहा में हर्पीस वायरस गमन कराने ये वगे ब्लिस्टर्स बिबिली दाला ये तत्व ऐति वेन पुलवांग एक टीका का सामान्य प्रतिशक्ति प्रश्न आखनी साथ में ये वेन आई थिंक ये तत्व दान आखिन पुलवांग एड्स तत्व ये बात चाहिए क्या पोसी साको मकीना एक पिलिकाव साह न्यूमोसिस्टिस करिनाइली न्यूमोनिया का ये वगे में टॉक्सोप्लास्मोसिस के लिए सामान्य तत्व यदि කෙනෙකුට හැදෙන්නේ නැහැ ඔය රෝග ඉන්නේ තත්ත්ව සාමාන්‍ය විදිහට ඇති වෙන්න පුළුවන්. හොඳයි දැන් වෛද්‍යතුමීනි අපි සඳහන් කළා මේ HIV ආසාදනය විය හැකි ක්‍රම මොනවාද කියන කාරණාව. හැබැයි සමහර වෙලාවට විවිධ මිත්‍යා මත ඔස්සේ මිනිස්සු විවිධ කාරණා මත විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඉතින් කන බොන පිඟාන මාරු කරගත්තම එක කාමරේ හිටියම එක පාසලේ ඉගෙන ගත්තම මේ රෝගේ බෝ වෙනවායි කියන කාරණාව. ඉතින් මම කැමති මේ පිළිබඳවත් ඔබෙන් දැනගන්න මේ AIDS රෝගය හා සම්බන්ධ මේ බෝ වෙනවායි මිත්‍යා මත පිළිබඳව අපි කතා කරමු. ඔව්. ඔව් කවුෂි මම හිතනවා ගොඩක් වැදගත් ඒ අහපු ප්‍රශ්නේ ඔවා මේ වෙලාවේ අපි කෙනෙක්ගේ මිත්‍යා මතයක් තියෙනම් ඒකත් නැති කරන්න අවශ්‍යයි මේ අපි මේ ඔය කියන goal එකට යන්න ending AIDS 2025 end AIDS තත්ත්වය තුරන් කරන එක 2025 දී තත්ත්වයට යන්න ඉතින් අපි හැම අවස්ථාවම පාවිච්චි කරන්න වෙනවා. අතරම මේ අපි කරපු සමීක්ෂණ වලත් අපිට ඇවිල්ලා තිබුණා මිත්‍යා මත මිනිසු අතර තියෙන බව. HIV ආසාදිතෙක් ඇල්ලුවොත් ශරීරයේ ස්පර්ශ කරොත් කෙනෙකුට ආසාදනය ඇති වෙන්න පුළුවන් කියන එක. මේ කොරෝනා වගේ නෙමෙයි එහෙම මේ මට කියන්න ඕනේ මේක වෛරස් ලෙඩක් වුණත් එහෙම කාවවත් අතගෑව පමණින් මේ HIV ආසාදනය ඇති වෙන්නේ ලිංගික ඇසුරක්ම පවත්වන්න ඕනේ එහෙම ඒ වෛරසය තව කෙනෙකුට යන්න. ඒ වගේම කැස්ස කිඹුහුම් ඉදන කොරෝනා වෛරසය එහෙමයි ඒ විදියට පිට වෙනවා. ඒත් HIV වෛරසය ලිංගික අතරම රුධිරයේ ලිංගික තරලවල ඒ වගේ ඒවයි තමයි වැඩියෙන්ම අඩංගු වෙන්නේ. ඉතින් ඒ තරල ආශ්‍රිතව තමයි බෝ වෙන්නේ. කෙලවල හිම ඒක අපිට ලොකු ප්‍රමාණයකින් ලොකු සාන්ද්‍රණයකින් අඩංගු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම කිස් කරන එක ඩීප් කිස් අර යම් රුධිරනාල තාමත්ම ශුද්‍ර නාල කැඩෙන තරමට දරුණු විදිහේ කිස් එකක් ඔව් ඒ වගේ එකකදී යම් අවදානමක් තියෙන පුළුවන්. සාමාන්‍ය ඒ වගේ කිස් එකකදී හිම බෝවීමක් නැහැ. ඒ වගේම මధుරෝ කාලා මේක හැදෙනවයි කියලා හිමත් සමහර වෙලාවට වැරදියට හිතාගෙන තිබුණා. එහෙම එකකුත් මధుරෝ මගින් මේක බෝ වෙන්නේ නැහැ. ඩෙන්ගු වගේ ආසාදන මදුරුව කාලා හැදෙනවා. මොකද මදුරුවගේ ඇඟේ ඒ සයිකල් එකේ ඩිංගි තියෙන නිසා මේ මේකෙදී එහෙම එකක් නැහැ. ඒ වගේම නාන තටාක හවුලේ පාවිච්චි කරොත් ඒ චවි ආසාදිත යන්නේ එහෙම වුව වෙන්නේ නැහැ. සමහරවිට අපිට පෞගිය කාලේ අපිට ඇතිවෙච්ච ප්‍රශ්න තමයි HIV ආසාදිත මවකගේ දරුවා. ඒ දරුවට HIV ආසාදනේ නැහැ. ඒ වුණත් ඒ දරුවා පාසලකට ඇතුල් කරාම ලොකු ප්‍රතිරෝධයක්, ලොකු රෙසිස්ටන්ස් එකක් ඇවිල්ලා ඔවුන්ව කොන් කරලා විනාශ කොට, ඒ කියන්නේ ස්ටිග්මා, ඩිස්ක්‍රිමිනේෂන් ඒ වගේ දේවල් දකින්න ලැබුණා. ඉතින් අතරම ඒක මිනිස්සෙක්ගේ චර්යාවට ඉතාමත්ම නොදැනුවත්කම නිසා ඒක තමයි ස්ටිග්ම ඩිස්ක්‍රිමිනේෂන් ඒවා නැති කර අඩු කරගන්න අපිට පුළුවන් තරම් මේ වගේ හැමෝම දැනුවත් කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. වඩාත් වැදගත් වෙන්නේ මොකද දැනුවත් භාවය තුළින් වළක්වා ගත හැකි රෝගයක්. අවසාන වශයෙන් මේකත් ඉතාමත්ම වැදගත් කාරණාවක් අපිට අවසාන විනාඩි කිහිපේ තියෙන්නේ. අවසාන වශයෙන් වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි දැන් කෙනෙක්ට අනාරක්ෂිත ලිංගික හැසිරීමකට ඔහු හොය යමුනානම් ඇයට අවශ්‍ය වෙනවා HIV පරීක්ෂාවක් සිද්ධ කරගන්න. කොහොමද මේක කරන්නේ? ඕනෑම රෝහලක මේක සිද්ධ වෙනවාද? දැන් සමහර ලාවට පෞද්ගලිකත්වයේ පිළිබඳව වුන් වැඩිපුර හිතනවා. ඉතින් මේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වෙනවද? මේ ක්‍රමවේදය කොයි විදිහද හැදිලා තියෙන්නේ? ඔව් කවුෂි එකක් ගොඩක්ම වැදගත්. අපි මේ වෙලාවේ කතා කරන එක හැමෝම මම හිතනවා අපි no for sure කියලා අපේ තාක්ෂණික මේ වෙලාව එක අපේ තරුණයි ගනුදෙනු කරන නිසා අපි මේ වගේ එකක් හදලා තියෙනවා. no for sure කියන app එකක් හදලා තියෙනවා. ඒ app එක මම ඒකේ ඒ දැන්වීම් පත්‍රිකාව මම කැමති පෙන්නන්න. ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන අපි ඔවුන්ගේ නම් ගම් ඒවා අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඔවුන්ට අපොයින්ට්මන්ට් එකක් දෙන්න. ඒ ඇප් එක හරහා ඊට පස්සේ ඔවුන් ඇවිල්ලා අපේ සායනයකට ඔවුන්ගේ පරීක්ෂාව කරගෙන අපි සම්පූර්ණයෙන්ම 100%ක්ම රහස්‍යභාවය ආරක්ෂා කරනවා. ඒ පුද්ගලයාට විතරයි අපි ප්‍රතිඵලය ලබා දෙන්නේ. බ්ලඩ් ටෙස්ට් එකේ රිසල්ට් එක වෙන කිසිම කෙනෙකුට අපි ඒක ලබා දෙන්නේ නැහැ. ඒ වගේ confidentiality and privacy කියන එක අපි සෑම HIV අපේ STD clinics ලංකාව පුරාම තියෙන ඒ 40ක් තියෙනවා අපේ clinics. හැම දිස්ත්‍රික්කෙම ඒ clinics තියෙනවා. ඕනම clinic එකකට ගිහිල්ලා ඒ වගේම අපේ ඉන්න කාර්ය මණ්ඩලත් මේ confidentiality and privacy ඒ වගේ දේවල් ගැන හොඳ පුහුණුවක් තියෙනවා. ඒක නිසා උන්ට කිසිම stigma ඒ වගේ ඕන් කිරීමක් හෝ වෙනස්කොට සැලකීමක් ඒව මොනවත් නැතුව ඒ අවශ්‍ය දේවල් කරගෙන ඒ සායන වලින් නොමිලේ සියලු දේ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ මම කලිනුත් සඳහන් කරා වගේ කොන්ඩම්, ලුබ්‍රිකන්ට්ස් ඒ වගේ දේවලුත් අපි ලබා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා මම ආරාධනා කරනවා අපේ තරුණ අයට සහ සියලුම යම් අවදානම් හැසිරීමක් තිබුණු කෙනෙක් ඉන්නවනම් ඔගුලන් ඇවිල්ලා අපේ සායනයට ඒ අවශ්‍ය පරීක්ෂණ කරගන්න අපි ඔබලාට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. හොඳයි. එහෙමනම් තවදුරටත් මේ සංගවාගෙන සිටිය යුතු රෝගී තත්ත්වයක් නෙවෙයි. ඔබට පුළුවන් ඕන දුරකථන අංක දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. 077යි 980යි 32යි 44 076යි 644යි 78යි 73 077යි 980යි 32යි 44 076යි 644යි 78යි 73 කියන දුරකථන අංක දෙකට කතා කරලා ඔබට පුළුවන් මේ පිළිබඳ ඕනම විස්තරයක් දැනගන්නට. ඒ වගේම ඔවුන්ගේ ඇප් එක තමයි no for sure කියන ඇප් එක. ඔබට පුළුවන් ඔබේ දුරකථන ජංගම දුරකථනයේ Play Store එහෙම නැත්නම් App Store හරහා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අද ජාත්‍යන්තර AIDS දිනය වෙනුවෙන් තමයි අපි මේ කතා බහ ඇති කරගත්තේ. මේ දැනුවත් භාවය තුළින් මේ රෝගේ වළක්වා ගත හැකි කියන කාරණා පිළිබඳව අපි නිරන්තරයෙන්ම මතක් කරන්නේ. මේ දැනුවත් භාවය ඔබට ලබා දෙන්නේ. ඉතින් මේ දැනුවත් භාවය වෙනුවෙන් මේ කතා බහ වඩාත් වැදගත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතියි අද දවසේදී අපේ වැඩසටහන හා සම්බන්ධ වුණු ජාතික ලිංගාශ්‍රිත රෝග AIDS මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශ්‍රියාකාන්ති බෙනරගම වෛද්‍යතුමියනි. ඔබතුමියගේ පැමිණීම අපිට සතුටක් සහ බොහොම ස්තුතියි අද දවසේදී මේ දැනුව බෙදා හදා ගන්නට අප සමග සම්බන්ධ වුණාට. ඔබටත් බොහොම ස්තුතියි. සියලු දෙනාටම ස්තුතියි. හොඳයි. ඉතින් ඇයට සමුදෙන ගමන් අපි උදායිරේ සහෘදයා මේ විදිහට අවසන් කරනවා. නමුත් අපි ඔබට ආරාධනා කරනවා සුපුරුදු විදිහටම රැඳී සිටින්න උදායිරත් සමග.